අනුලා රජින හෙළ රාජවංශයේ පළමු රජිනයි. ඒ විතරක් නෙවෙයි. ඇය ආසියාවේ හමු වුණ රජිනයන් අතර මුල් පෙළේ රජිනක්. අනුලා රජින ලංකාවේ පළමු රජින වුණාට ඇය පිළිබඳව ඉතිහාසයේ සඳහන් වෙන කරුණු නම් එච්චර සුබදායක ඒවා නෙවෙයි. ඉතිහාසයේ ඇයව හංවඩු ගහලා තියෙන්නේ කාම දේනුවක්, ගණිකාවක්, එහෙම නැත්නම් ඩාම ඝාතකයෙක් විදිහටයි. හැබැයි ඇගේ චරිතාපදානය ඇතුලේ හැංගුණු ඇගේ දේශපාලනයේ ගවේෂණය කරන්න බොහෝ දෙනෙක් උත්සාහ ගන්නේ නැහැ. මොකද ඒක එච්චර ජනප්‍රිය නොවන කාරණයක් නිසා. වෛශ්‍යාවක් ලෙස හංවඩු ගැසූ ක්ලියෝපැට්‍රා රජිනගේ දේශපාලනය පිළිබඳව අපි ඔබත් එක්ක මීට කලින් කරුණු කාරණා බෙදාගත් සමහර විට ඔබට මතක ඇති. මේකත් තවත් ඒ වගේම ප්‍රසිද්ධ ඉතිහාසයේ විසින් යටගසන ලද මහා රාජිනියකගේ කතා පුවතක්. අනුලා ලංකා ඉතිහාසයේ කළුවැන්ද බෝහෙවත් The Black Widow of Sri Lankan History පිළිබඳවයි අද මේ සුවිශේෂී වීඩියෝවෙන් අපි ඔබට තොරතුරු කියන්නේ. රැඳෙන්න මේ වටිනා වීඩියෝවේ අවසාන තත්පර කිහිපය දැක්ක. වලගම්බා රජු ලාංකීය ඉතිහාසයේ වඩාත් අභියෝගමත් සමයක රාජ්‍ය නායකත්වයේ ලබාගත් විශිෂ්ට රජ කෙනෙක්. එතුමා සොලි ආක්‍රමණ, බැමිණිතියානම් දීර්ඝ නියඟ ආදී විපත් රැසකින් බැටකැ රාජපාලකෙක් නමුත් අවසානයේ සොලීන් එළවා දමා රාජ්‍යපාලනය ලබා ගන්නට හැකියාව තිබූ කෙනෙක්. සොලි ආක්‍රමණිකයන් වලගම්බා රජු සහ ඔහුගේ පවුල ගමන් කළ අශ්වරථය පසුපස හඹා ඇති එතුමන්ගේ ආදරණීය බිසව වුණු සෝමා දේවිය රථයෙන් බිමට පැන සොලීන්ට යටත් වූයේ වලගම්බා රජු බේරා ගැනීම සඳහායි. මේ ක්‍රියාවෙන් රජුත් රජුගේ දරුවනුත් ආක්‍රමණිකයන්ට හසු නොවී බේරුණු නමුත් බාර වුණු සෝමාදේවියව සොලී රටට රැගෙන යාමට ආක්‍රමණිකයන් කටයුතු කළා. වලගම්බා රජු නැවත රජවීමෙන් යම් කාලයකට පස්සේ නැත්නම් හරියටම මේ සිදුවීමෙන් වසර 14කට පමණ පස්සේ තමයි සෝමාදේවියට නැවත ලංකාවට එන්න අවස්ථාව ලැබෙන්නේ. සෝමා සහ වලගම්බා රජුගේ පුත්‍රයා තමයි නාග කුමාරයා. ක්‍රිස්තු පූර්ව 77 පමණ කාලවකවානුවක වලගම්බා රජු මිය ගිය පසු රාජපාලනය හිමිවන්නේ කල්ලාට නාග රජු නම් වලගම්බා රජුට පෙර සිටි රජතුමාගේ පුත්‍රයා වූ මහා චූලි කුමාරයාටයි. කල්ලාට නාග රජු වලගම්බා රජුගේ සොහොයුරාද වනවා. මෙනුව වලගම්බා රජුගෙන් පස්සේ මහා චූලි කුමරු මහා චූලි මහතිස්ස නමින් රජවීම සිද්ධ වුණා. මෙතනදී මහා චූලි කුමාරයාට රජකම හිමිවීම සිද්ධ වෙන්නේ වලගම්බා රජුගේ පුත් කුමාරයා වූ නාග රජුගේ දැඩි විනය විරෝධී හැසිරීම නිසාවෙන්. මව නොමැතිව වසර 14ක් හැදී වැඩුණු ඔහු නොමග ගොස් තිබූ අතර ගණිකාවන් ඇසුර සහ මත්පැන් පානය නිතරම සිද්ධ කළ කෙනෙක්. එයින් නොනවතුණු ඔහු පස්සේ සාමාන්‍ය ජනතාවගේ ගම්බිම් වෙත තමන්ගේ කණ්ඩායම් සමග ගොස් වස්තුව කොල්ල කෑමටත් පටන් ගත්තා. මිනිසා ඔහු ජනයා හඳුන්වනු ලැබුවේ චෝර නාගයර නමින්. චෝර කියන්නේ සොරා කියන වචනයයි. මහා ශ්‍රේෂ්ඨ රජෙකුගේ පුත්‍රයෙකු වූ ඔහු මේ තත්වයට පත්වීම එවකට සිටි භික්ෂුන් වහන්සේලාට පවා සිතා ගැනීමට නොහැකි වූ දෙයක්. ඒ අතරම මිනිසා නාග කුමාරයා සමග තිබූ සියලුම සමදකම් අත්හරින්නටත් මහා සංඝරත්නය තීරණය කොට තිබුණා. කෙසේ වෙතත් තමන්ට රජකම අහිමි වීම සහ රාජ්‍යත්වය ලබා ගැනීමේ ප්‍රධානතම සාධකයේ ලෙස සැලකෙන මහා සංඝරත්නයේ ආශිර්වාදය නොලැබී යාම නිසාවෙන් තව තවත් කෝපයට පත් වූ නාග කුමාරයා රට පුරා භීෂණය පතුරවමින් පුද්ගල ඝාතනයන් සිද්ධ කරමින් ඉතා දඩබ්බර ජීවිතයක් ගත කළ බවයි මහා වංශයේ සඳහන් වෙන්නේ. කොමුණත් මේ අතරම ක්‍රිස්තු පූර්ව 62 වසරේදී මහා චූලි මහතිස්ස රජු මිය ගිය අතර රාජ්‍යත්වය ලැබිය යුතු පිළිවෙල අනුව නාග කුමාරයාටයි රජකම හිමි වුණේ. නාග කුමාරයා මහා නාග නමින් රජ වූ අතර ඔහු සිය අගමහේසිය කරගන්නේ අපේ කතා නායිකාව වන අනුලා නම් තරුණියයි. අනුලා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ඉතාම සුන්දර දුටුවන් වශී කරවන රූසපුවක් තිබුණු කාන්තාවක්. ඇගේ දේහ ලක්ෂණ ඉතාම ගැඹිර වූ අතර ඇය පංච කල්යාණියෙන් පිරුණු රාගය උතුරන කාන්තාවක් විදියටයි මූලාශ්‍ර සඳහන් කරන්නේ. චෝරනාග රජු අනුලා සමග කම්සප විඳිමින් කාලය ගත කළා හැර රටේ දියුණුවට නම් කිසිම දෙයක් කරලා තිබුණේ නැහැ. ඔහු රජවීමෙන් පස්සේ තව තවත් ධනය සොරාගත් අතරම ඔහුට සහාය නොදුන් දෙහෙර විහාරස්ථාන 18ක් මුළු මනින්ම විනාශ කර ඒවායේ ධනයත් කොල්ල කෑබවයි ඉතිහාසයේ මූලාශ්‍රවල සඳහන් වෙන්නේ. චෝරනාග රජුගේ අන්තපුරේ කාන්තාවන් විශාල ප්‍රමාණයක් සිටි අතර අනුලා කෙරෙහි තිබුණු අවධානය මිනිසා ඔහුගෙන් ක්‍රමයෙන් ඉවත්ව ගියා. අනුලා දේවිය කාමයේ දැඩිව බැඳුණු ස්ත්‍රියක් වූ නිසා ඇය සිදු කළේ තමන්ට කම්සප ලබා දිය හැකි වෙනත් පුරුෂයන් සොයා ගැනීමයි. ඇයට රහස් පෙම්වතුන් ගණනාවක් සිටියා. ඒ අතරින් වරක් ඇය කසල ශෝධකයෙකු සමගත් දෙමින් බැඳ තිබුණා. මේ කසල ශෝධකයා සහ අනුලා අතර තිබූ පෙම් සම්බන්ධතාවය චෝලනාග රජුට අතටම හසුව තිබූ අතර ඔහු අනුලාට තදින් බැනවැදී තිබුණා. චෝලනාග සොරෙකු මෙන්ම දරුණු පුද්ගලයෙකු බව හොඳින් දන්නා අනුලා විසව රජු ඇයට අනතුරක් කිරීමට පෙර ක්‍රියාත්මක වුණා. කසල ශෝධකයා ලබා විෂසහිත දීරයක් ගෙන්වාගත් ඇය රජුගේ මදුබඳුනට විශ්ව කළේ ඔහුත් සමග සිරිහානේ කම්සප විඳිමින් සිටින අතරතුරයි. මේ අනුව වසර 12ක් රජකම් කළ චෝලනාග රජුගේ අවසානය එලෙස සටහන් වෙනවා. චෝරනාග රජුගෙන් පසු රජකම හිමිවිය යුතුව තිබුණේ තවත් පුරුෂයෙකුටයි. රජුණක් රාජපාලනය අතට ගැනීම පිළිබඳව ඉතිහාසයක් ලංකාවේ නොතිබූ නිසා මහාචූලි මහතිස්ස රජුගේ පුත්‍රයෙක් වුණු කුඩාතිස්ස රජකමට පත් වුණා. තමන්ට වඩා වයසින් වැඩිමහලු වුණත්
අනුලා බිසව තමන්ගේ අගමැසිය කරගන්න කුඩා තිස්ස රජු කටයුතු කළා. ඔහුත් අනුලා දේවියගේ සුන්දර සිරුරට වශී වූ අතර ඇයි කුඩා තිස්ස රජුව තමන්ට කැමති කැමති ලෙසයි හසුරවන්නට පටන් ගත්තේ. මේ කුඩා තිස්ස රජුට තවත් සොහොයුරෙක් සිටියා. ඔහුගේ නම මාකලන් තිස්ස. මේ මාකලන් තිස්ස රජුට චෝරනාග පාලන සමයේ සෑහෙන්න කෙනෙහිලිකම් සිද්ධ වෙලා තිබුණේ. මේ හින්දා ඔහු තමන්ව ඝාතනය කරාවි කියලා බයෙන් භික්ෂුන් වහන්සේ නමක් ලෙස පැවිදි වෙලා ශාසනයට ඇතුල් වෙලයි ඒ වෙද්දි හිටියේ. කුඩාතිස්ස රජුට රාජ්‍ය කිරීමට ලැබුණේ වසර 3යි. ක්‍රමයෙන් ක්‍රමයෙන් රාජතන්ත්‍රයේ සහ මැතිඅමතිවරුන් තමන් වෙත නම්මා ගනිමින් සිටි. අනුලා ඇගේ බලය රාජසභාව තුල පතුරවමින් සිටියා. කුඩාතිස්ස රජු සමග සිටින කාලයේදී ශිවනම් දොරටුපාලකයෙකු සමග පෙමින් බැඳුණු අනුලා දේවී සිත කළේ කුඩාතිස්ස රජුගේ රාජභෝජනවලට වස දමා ඔහුව ඝාතනය කරවීමයි. කුඩාතිස්සගෙන් පසු රාජපාලනය පිළිබඳව නැවතත් ගැටලුවක් පැන නැගුණා. මාකලන් තිස්ස රජවීමට සුදුසු වුණත් ඔහු භික්ෂුන් වහන්සේ නමක් බවට පත්ව සිටින නිසා අනුලා මෙහිදී තමන්ගේ බලය භාවිත කළා. තවදුරටත් තමන්ට අවශ්‍ය ලෙස රිසිසේ ජීවත් වීමට තිබූ අවකාශය අහිමි කර නොගැනීමට වග බලාගත් අනුලා විසින් සිද්ධ කළේ රාජපාලනය පිළිබඳව කිසිත් නොදත් දොරටු පාලක ශිවව රජු වශයෙන් නම් කිරීමයි. ශිව අනුලාගේ රූකඩයක් ලෙස රාජපාලනයේ යෙදුණු අතර අනුලාට ඔහුගෙන් අවශ්‍යව තිබුණේ කම් සැප පමණමයි. රාජපාලනය පිළිබඳව කිසිදු දැනුමක් නොමැති පුද්ගලයෙකු රාජත්වයේ තැබීම අනාගතයේදී තමන්ටම අභියෝගයක් විය හැකි බව පසේ අනුලා බිසව වටහා ගන්නවා. මේ නිසා ශිවද කරලියෙන් ඉවත් කිරීමට අනුලා දේවිය තීරණය කරනවා. ඒ ඔහුටත් වසදී මරා දමමින්. ශිව මාස 14ක් රජ වශයෙන් කටයුතු කළා කියලායි ඉතිහාසයේ වාර්තාවල නම් සඳහන් වෙන්නේ. කොහොමවත් මේ ශිවගේ ඝාතනයෙන් පස්සේ අනුලාගේ පෙම්වතා බවට පත් උනේ වටුක නමින් හැඳින් වූ වඩු කාර්මිකයෙක්. අනුලා ක්‍රමෙන් රාජසභාවේ බලය අල්ලාගෙන තිබුණ නිසා ඇයට තමන්ට කැමති පුද්ගලයෙකු රාජ්‍යත්වයට පත් කිරීමේ හැකියාව තිබුණා. වටුක මේ අනුව රජ වූ අතර අනුලා බිසව රාජ සම්පත් තමන්ට සිතුසේ භාවිත කරමින් ඊටම සුකෝපභෝගී ජීවිතයක් ගත කළා. ඇය ඊටම රාගාධික ස්ත්‍රියක් වූ නිසා ඇය තමන්ට සිතුසිතූ පුද්ගලයා අසුරු කරමින් කෙලිලොල් ජීවිතයක් ගෙවූ බවත් ඇය හා බැඳුණු ජනවහරේ සඳහන් වෙනවා. ශිවගේ මගේම වටුකගේ කාලයත් මාස 14කට සීමා වෙනවා. ඇය ඔහුවත් වසදී මරා දමනවා. වටුකගෙන් පස්සේ ඇගේ ඊළඟ ගොදුර බවට පත්වන්නේ මාලිගයට දර රැගෙන එන පුද්ගලයායි. දර කැටි තිස්ස සහ දාරුබාතික තිස්ස යන නම් වලින් හඳුන්වන මේ පුද්ගලයා ඊටම කඩවසම් තරුණයෙකු වුණු බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ. කෙසේ වෙතත් ඊට පස්සේ අනුලා බිසව ඔහුව රජු බවට පත් කළ අතර අවසානයේ ඔහුට සිදු වුණේ ඇය අතින් මෙරුම් කෑම පමණයි. අනුලා ඊළඟට තමන්ගේ ගොදුර බවට පත් කරගත්තේ බ්‍රාහ්මණයෙකු වුණු නීලිය නම් පුද්ගලයායි. මේ බ්‍රාහ්මණයා රතිකෙලිහි කෙළ පැමිණි පුද්ගලයෙක් ලෙසයි ඉතිහාසයේ වාර්තා කර ඇත්තේ. නීලිය සමග මාස 6ක් පමණ රටපාලනය කළ අනුලා ඔහුවත් මරා දැමුවා. මේ විදිහට ඇය විසින් රාජ්‍යත්වයට පත් පුද්ගලයන් 7 දෙනෙකු මරා දැමූ බවයි ප්‍රසිද්ධ ඉතිහාසයේ සඳහන් වෙන්නේ. හැබැයි ප්‍රසිද්ධ ඉතිහාසයේ හැම සඳහන් වුණත් ඇය ඝාතනය කළ ප්‍රමාණය ඊට බොහෝ සෙයින් වැඩි කියලායි ඉතිහාස විශ්ලේෂකයන් නම් කියන්නේ. කෙසේ වෙතත් නිලිය බ්‍රාහ්මණයා රජබවට පත් කර මාස 6කින් ඝාතනය වූ පසු අනුලා දේවිය නැවත තීරණය කරන්නේ ඉන් මත්තට රජවරුන් පත් නොකිරීමටයි. මේ අනුව ඇය විසින් ඇයවම රාජ්‍යත්වයට පත් කරගත් අතර ඇය ලංකාදීපයේ පළමු රජින ලෙස ක්‍රිස්තු පූර්ව 46 පමණ සමයක පත්වීම සිද්ධ වුණා. ඇය ලංකාවේ විතරක් නෙවෙයි ආසියාවේද බිහි වූ පළමු පෙළ රජිනියක් ලෙසයි සැලකෙන්නේ. අනුලා කාමාදික කාන්තාවක් වූ බැවින් ඇය රජින ලෙස තමන්ට සිතූ සිතූ පුරුෂයන් සමග කාලය ගත කළා කියලත් වාර්තාවල සඳහන් වෙනවා. හැබැයි මේ සියල්ල අතරතුර අනුලාගේ දේශපාලනයත් හරිම තීක්ෂණ වගේම දීර්ඝ සැලසුමක් සහිත එකක්ද වුණා. චෝරනාග වගේ ඊටම දරුණු හැඩිදෙඩි පුරුෂයෙකුට වසදීමට තරම් ඇය නිර්භීත වුණා. ඉන් ඇරඹුණු ඇගේ ගමනේ ප්‍රධානතම අරමුණ වුණේ රාජත්වය ලබා ගැනීම පමණයි. එවකට කාන්තාවක් රාජබලය ලබා ගැනීම සම්මතයට පරිබාහිර දෙයක් වුන බැවින් ඇය සිද්ධ කළේ ක්‍රමයෙන් එයට අවශ්‍ය වටපිටාව සකසා ගැනීමයි. ඇය සේනාධිපතියන් ප්‍රභූවරුන් සමග යහන්ගත වුණාදැයි ඉතිහාසය තුල වාර්තා කරන්නේ නැහැ. හැබැයි ඇය සෑම විටම රාජත්වය ලබා දීමට කටයුතු කළේ දරා දින්නන්, වඩුවන්, කසල ශෝධකයන් සහ බ්‍රාහ්මණයන් වැනි එවකට සමාජයේ පහත්කෙයි සැලකූ පුද්ගලයන් පමණයි. ඇය එලෙස සිද්ධ කළේ තමන්ට එල්ල විය හැකි බලපෑම් සහ තමන්ගේ රාජ්‍යත්වය ලබා ගැනීම දක්වා යන ගමනට එල්ල විය හැකි බලපෑම් හැකිතාක් අඩු කර ගැනීමටයි. මේ වගේ ඇගේ සැමියන් එහෙම නැත්නම් රාජ්‍යත්වය ලබාගත් රජවරුන් හුදෙක් ලිංගික තෘප්තිය මදි වීම නිසා ඝාතනය කිරීම සිදු වූ අයයි පැවසීම නම් තාර්කික නැහැ. ගොත රූකඩයක් වන් සැමියෙකු රජ කිරීම මගින් ඇයට තවදුරටත් තමන්ට රිසිසේ හැසිරීමට හැකියාව අවස්ථාව ලැබෙන බැවින් ඇ මේ ඝාතනයන් සිද්ධ කළේ මේ විදිහට රාජත්වය ලබාගත් පුද්ගලයන් මාලිගාව තුළ සිද්ධ වෙන කුමන්ත්‍රණ මගින් ඇයට එරෙහිව නැගී සිටීම වැළැක්වීම සඳහා. මේ නිසා ඇයට රජු පිළිබඳව එවැනි තොරතුරක් සැලපූ සැනින් ඇ මේ ඝාතන සිද්ධ කළා විය හැකි. කෙසේ වෙතත් අනුලා මේ විදිහට දිගින් දිගටම රාජත්වය ලබාගත් රජවරුන් ඝාතනය කිරීම නිසා රජු බවට අභිසෙස් ලබන්නට
එවකට ලේවුරුමේ තිබූ තරුණයන් බිය වුණා. ඇය මේ හරහා තවදුරටත් ඇගේ ගමන ශක්තිමත් කරගත් අතර අවසානයේ රජෙකුට වඩා රජිනකට රට පාලනය කළ හැකි බවට ඇය රාජ සභාව තුල මතයක් නිර්මාණය කරන්නටත් සමත් වුණා. මේ අනුවයි ඇය අවසානයේ රාජ්‍යත්වය ලබා ගන්නේ. ඇගේ දේශපාලන ගමන් මග හුදෙක් වෛශ්‍යාවක්, ගණිකාවක් හෝ දාම ඝාතකයෙක් ලෙස හංවඩු ගැසීම සාධාරණ වන්නේ නැත්තේ අන්න ඒ නිසයි. මොකද ඒක ඊට වඩා බොහෝ ඉදිරියට ගිය ඉතාම උපාශීලී ගමනක් නිසාවෙන්. අනුලා රජිනක් ලෙස සාර්ථක වුණේ නැහැ. ඇය තමන්ට සිතූසේ භාණ්ඩාගාරයේ මුදල් නාස්ති කිරීම සිද්ධ කළා. මේන්ත රට ක්‍රමෙන් අරාජික වීම පමණයි සිද්ධ වුණේ. ඇය විසින් ඇයට එරෙහිවන බොහෝ පුද්ගලයන් ඝාතනය කළාසේම සිතූ පුද්ගලයා සමග රති කෙලෙහි යෙදීමටත් පටන් ගත්තා. අවසානයේ ඇයට එරෙහි වූ ප්‍රභූවරුන් සංඝයා වහන්සේලා මෙන්ම තවත් පුද්ගලයන් සංවිධානය වූ අතර ඔවුන් මහානදම් පුරමින් සිටි මහා චූලි මහතිස්ස රජුගේ දෙවැනි පුත් කූටකන්න තිස්සෙහිවත් මාකලන් තිස්ස රජුට රාජ්‍ය බලය ලබා ගන්නා ලෙසට ආරාධනා කරනවා. මේ අනුව ඔහු සිවුරු හැර පැමිණි අතර රහසේ නගරයෙන් පිට ඔහුගේ සේනා සංවිධානය කළා. අනුලාගේ රාජ්‍යකාලයේ වසර 4කට සීමා වූ අතර අවසන් වසරේදී මාකලන් තිස්ස සේනාව සමග රාජ්‍ය බලය ලබා ගැනීමට යුද්ධයක් දියත් කළා. මේ යුද්ධය හමුවේ අනුලා රජින පසුබැස් අතර ඇය මාලිගාව තුල කොටු වුණා. අවසානයේ මාකලන් තිස්ස රජුගේ සේනාව රජමාලිගයට ගිනි තැබූ අතර ඇයම ගින්නට හසු වී මිය ගියා කියලායි වාර්තාවල සඳහන් වන්නේ. මේ විදිහට හෙළ වංශ කතාවේ පළමු රජුගේ අවසානය එසේ සනිටුහන් වනවා. ඉතිහාසයේ ඇය හංවඩු ගසා ඇති ආකාරයේ කාමාදික රාගාදික කාන්තාවක් විය හැකි. ඒ වගේම ඒ ඉතිහාසයේ යම් යම් කතුවරුන් විසින් ස්ත්‍රියක් රාජත්වයේ ලබා ගැනීම සම්බන්ධව තිබූ කුහකත්වය මත නිර්මාණය කරන ලද මතවාදයක්ද විය හැකි. කොමුණත් ඇය හෙළේ පළමු රජුන මෙන්ම ආසියාවෙත් පළමු රජුයි. ඇයවන් රජිනියන් ලෝකයේ පුරා ඕනෑතරම් ඉඳලා තියෙනවා. ඉතින් මේ නිසා ඇයට ජාතියක් ලෙස අපෙන් හිමි විය යුතු දේ ඇය වෛශ්‍යාවක් ලෙස හංවඩු ගැසීම මගින් අහිමි කර ඇති බව පැහැදිලි කර ගැනීම දයාබර ඔබට බාරයි. ඉතින් විශ්මය දනවන විශ්වය පුරා සැරිසරන්න තවමත් මිලියනකට අධික සබ්ස්ක්‍රයිබර්ස්ලත් එක්ක ඔබත් එකතු වී නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. තවත් කෙනෙකුට මේ වීඩියෝ එක පේන්න ෂෙයා කරලා ඔවුන් නොදන්න දේවල් ඔබ නොදන්න දේවල් සියල්ල බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේම සුවිශේෂී වටින කියන වීඩියෝකින් ළඟදිම දවසක ඔබව හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දිගටම ඔබේ ආදරණීය විශ්ම ලෝකයාත් එක්ක අදට අපි ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ජය වේවා.